අපේ රටේ තිබුණේ එල්ටීටීය තස්ත්‍රවාදයක්. මේ තස්ත්‍රවාදය ලංකා රජයේ විසින් මුළුමනින් පුටා මේ මුළුමනින්ම විනාශ කළ දැම්මා. ඒ මුළුමනින්ම විනාශ කිරීමේ වරදක් නම් එහෙම නැත්නම් තවදුරටත් බස් බෝම්බ පිපිරෙන්න ඕන නම් තවදුරටත් පල්ලි කෝවිල් වල ආ සිංහල දෙමළ මුස්ලිම් මැරෙන්න ඕන කියලා අපේක්ෂා කරන මිනිසුන්ට තවදුරටත් යුද්ධයක් ඕනේ කියලා විශ්වාස කරන්න පුළුවන් යුද්ධයක් ඕනේ කියලා ඉල්ලන්න පුළුවන් හැබැයි එහෙම නැතුව රටක ජනතාව සුබසිද්ධියේ යහපත් ජීවත් වෙනවා නම් සිංහල දෙමළ මිනිස්සු සමග ජීවත් වෙනවා නම් කුඹුරු ගොවිතැන් කරගන්නවා නම් ඒ මිනිසුන්ට මේක ප්‍රශ්නයක් නැත්තම් ඒ මිනිසුන්ට යුද්ධ ඉවරලා දැන් අවුරුදු ගාණක් ගිහිලා නිදහසේ ජීවත් වීමේ අයිතිවාසිකම් විතරක් ඉල්ලනවා නම් ඒ මිනිසුන්ට ගෙයක් දෙන්න පුළුවන් නම් ඒ මිනිසුන් රැකියාවක් දෙන්න පුළුවන් නම් ඒ මිනිසුන්ගේ වෘත්තිය කරගන්න හයියක් දෙන්න පුළුවන් නම් රජයක් කැට අපිට අපේ ලාංකික රජයකට එනතර රටට ආණ්ඩුවට මං අහන්නේ තවත් මොකක්ද අවශ්‍යතාවය කියලා. ඒ නිසා මේ ඉල්ලා සිටින්නේ අපේ රට යටත් කරගැනීමේ තවත් වෙනත් උපාය උපක්‍රමයක් සොයමින් සිටින්නේ. ඒ නිසා ඒකට සම්බාධක පනවනවා ඒකට අපට වෙනම වෙනම් කළ බිත්තියට හේත්තු කරලා අහවල් දෙයට කැමති කියන්නේ කියනවා. ඒවා ඊළඟට එන්නේ මෙන්න මේ තියෙන ගෝලීය ත්‍ස්රවාදයත් එක්ක මේ තියෙන ආර්ථික ත්‍ස්රවාදයත් එක්ක ගෝලීය තියෙන ඒව වෙන උපාය උපක්‍රම වෙනවා. ඇමරිකාව එකතු වෙලා ඉන්දියාවත් එක්ක වරායවල් ටික මර්මස්ථාන ටික යටත්පත් කරගැනීමේ එක ක්‍රමවේදයක් යනවා. චීනෙන් එහා පැත්තෙන් කොලනි වාදය හදාගෙන එහා පැත්තෙන් යනවා. තව රටක් ඇවිල්ලා ආයිත් ආක්‍රමණය කළා තව මේ දීපලක් ඉල්ලනවා. කුණුකොල්ලට ජාතික මර්මස්ථාන ටික අරගෙන අපේ රට නැති මංගස්ථාන කරන මට්ටමට මානහිමිකම් කොලේ අරගෙන ඇවිල්ලා අපි උඹලට සපෝට් කරනවා. අපි උඹලත් එක්ක ඉන්නේ කියලා යම් යම් දේවල් කියලා අනිත් පැත්තෙන් කියන උඹලා මේ වැරදි කරනවා කියලා කකුලෙන් ඇදලා වට්ටලා මේ රට විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇරෙන්න මේකේ වෙන උපාය උපක්‍රමයක් මේ අපිට කිසි විදියක දැකෙන්නේ නැහැ. මාන හිමිකම් පිළිබඳව ඔච්චර කතා කරනවා නම් කතා කළ යුතු වන්නේ ඇමරිකාවේ සිද්ධ වෙච්ච මාන හිමිකම් කඩකිරීම. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම් අද වහාම කතා කරන ඇමරිකාවේ ජනාධිපතිරණයේදී ඇති වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදය ගැන. අපට එහෙම අපේ රටේ එවැනි ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංඝනය වෙලා නැහැ. මාන හිමිකම් සම්බන්ධයේ වගේ උල්ලංඝන වෙලා වීමක් නැහැ. අපි මිනිස්සු මහමග නඩු අහන්න නැතුව මරලා දාන්නේ නැහැ. අපි බෙලි කපන්නේ නැහැ. අපි පාරවල් වල හන්දි වල මිනිස්සු දන ගස්සල ඔලුවට වෙඩි තියන්නේ නැහැ. අපි එහෙම කරලා නැහැ. අපි ඉතාම ශිෂ්ට සම්පන්න රටක්. ප්‍රජාතන්ත්‍රවාදීව නීති අනුකූලව අපට හොඳ ඉතිහාසයක් තියෙන රටක්. අපි ඉතාමත්ම පැහැදිලිව රටේ නීතියට ගරු කරලා සදාචාරයට ගරු කරලා රටේ විනයට ගරු කරලා ඒ අනුව අවුරුදු 2500ක ඉතිහාසයක් යටතේ ජීවත් වෙන මිනිස්සු අපි මනුස්සකම දන්නවා. ඒ මනුස්සකම ඇතුලේ සිංහල දෙමළද මුස්ලිම්ද වර්ගවාදියක් අපි ඇතුලේ නැහැ. ඒ නිසා මේ වැරදි චිත්‍රයක් ලෝකෙට පෙන්නලා ඒ චිත්‍රය හරහා නැවත නැවතත් අපේ රට යටත් කරගන්න හදනවා නම් ඒට අපේ සොදේශිකයන් හැට්ට අපි ආගමික නායකින් හැට්ට අපේ සංවිධානය හැට්ට අපි සම්පූර්ණ විරුද්ධයි. දෙවෙනි කාරණාව තමයි සංවිධානයක් ඇටියට අපි ඉල්ලා සිටිනවා මේ රජේ වත්මන් රජෙන් මේ මානව හිමිකම් කවුන්සලෙන් අපි ඉවත් විය යුතුයි කියලා. ඒ යෝජනාව අපි දැඩිව කියා සිටින රජයට ඇමරිකාවට පුළුවන් නම් ඉවත් වෙන්න ඇයි අපට බැරි ඉවත් වෙන්න. මේ බොරු චෝදනාවලට තවදුරටත් අපි යටත් විය යුතු නැහැ. අපි කොන්ද කෙලින් තියාගෙන රාජ්‍ය නායකයෝ හදලා තියෙනවා නම් ඔවුන්ට 69 ලක්ෂයක් ඡන්දේ දීලා ඔවුන්ව කෙලින් කරලා තියෙනම් 3/2 බලයක් පාර්ලිමේන්තුවේ ලබා දීලා තියෙනම් ඒ නායකින්ට රටේ සහයෝගී තියෙනම් රටේ ජනතා කැමැත්තෙන් ඔවුන් පරමාධිපත්‍යයෙන් දැන් ඔවුන් ඒ ස්ථාන ගත කරලා තියෙනම් ඔවුන්ට තනි තීන්දු ගන්න පුළුවන් වෙන ආණ්ඩුවක් නෙවෙයි තියෙන්නේ. ජාතියන්ට හසුරවන්න පුළුවන් ආණ්ඩුවක් නෙවෙයි තියෙන්නේ. 3/2 ආණ්ඩුවක් තියෙන්නේ. බලයක් සහිත ආණ්ඩුවක් තියෙන්නේ. වහාම මානව හිමිකම් කමිටියෙන් සජ්ජාත සංවිධානයේ අපි ඉවත් විය යුතුයි කියන යෝජනාව පැහැදිලිව අපි සිද්ධ ඉල්ලා සිටනවා රජයක් හැටියට. එතකොට අපට අපේ ස්වාධීනත්වය රැකගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලායි අපේ විශ්වාසය. ඒ අනුව මේට බල කිරීමට මේ ජාත්‍යන්තර දැනුවත් කිරීමට සහ මේක ජාත්‍යන්තරව ඉදිරියට මේ කාරණාව තවදුරටත් සටන් පාඨයක් හැට අපි අරගෙන යන්න අපි ලබන පළවෙනිද බලාපොරොත්තු වෙනවා.